ඔයාලා අහලා තියෙනවද අනුනා කිවරු ගැන ඒ වගේම එන් කිහා එන් ලිල් ගැන නිබුරු ග්‍රහලෝකය ගැන අද අපි කතා කරමු මේ ගැන සාදරයෙන් පිළිගන්නවා භෞතික YouTube channel එකට අනුනාකී කියන වචනේ තේරුම ස්වර්ගයෙන් ආව. එහෙම නැත්නම් අහසින් ආව දෙවිවරු කියන එකයි. නූතන ඉරාකේ හා ඉරානයේ පිහිටලා තියෙන ප්‍රදේශවල වාසය කළ පැරණි මෙසපොටේමියානු ශිෂ්ටාචාරයේ සුමේරියන්වරු, ආකේඩියන්වරු, අසාරියන්වරු වගේම බැබිලෝනියන්වරු තමන්ගේ ප්‍රධාන දෙවිවරු විදිහට හඳුන්වලා තියෙන්නේ මේ අනුනාකීවරුන්වයි. සුමේරියන් ජනප්‍රවාදවලට අනුව එන්කි මේ අනුනාකීවරුන් අතරින් ඉතා වැදගත් ස්ථානයක් හිමි වෙලා තියෙන පුද්ගලෙක්. ඔහු තමයි පැරණි මෙසපොටේමියා මුවසියන් විශ්වාස කළ ලෝකයේ ඉදිකල පළමු නගරය විදිහට සැලකෙන රයිඩු වල අනුශාසකයා විදිහට කටයුතු කරලා තියෙන්නේ. සුමේරියන් අත්‍රාසිස් වීර කාව්‍ය සඳහන් වෙන්නේ එන්කි විසින් අනුනාකි දෙවිවරුන්ට සේවය කිරීම සඳහා මනුෂ්‍ය වර්ගයා නිර්මාණය කළා කියලා. මේ එන්කි විසින් නිර්මාණය කරන ලද මනුෂ්‍යයන්ට දීර්ඝායුෂ තිබිලා තියෙනවා. ඒ වගේම ඉතා ඉක්මනින් මනුෂ්‍ය ජනගහණය වැඩි වෙලා තියෙනවා. එන්කි සහ එන්ලිල් සහෝදරයන් විදිහට සඳහන් වෙනවා. එන්ලිල් තමයි පෘථිවියේ හිටපු අනුනාකිවරුන්ගේ ප්‍රධානියා. ඔහුට මිනිසුන් විසින් ඇති කරන ලද සද්ද එහෙම නැත්තම් ഘോഷාව විවස ගන්න බැරි වෙලා තියෙනවා. මනුෂ්‍ය ජනගහණය අඩු කරන්න එන්ලිල් විසින් විවිධ අවස්ථාවල මහා ව්‍යසන ඇති කරලා තියෙනවා. මේ ඇති කළ ව්‍යසන වලින් මනුෂ්‍ය වර්ගය දිවි බේරා ගන්න උදව් ඉල්ලලා තියෙන්නේ එන්කිකෙන්. අන්තිමට එන්ලිල් තීරණය කරලා තියෙනවා මහා ගම් වතුරක් ඇති කරලා මනුෂ්‍ය වර්ගයව සදහටම විනාශ කරලා දාන්න. නමුත් මේ සැලැස්ම එන්කි දැනගද්දී පරක්කු වෙඩි. එන්කි පොළොවට ඇවිත් අත්‍රාසිස් කියන පුද්ගලයාව බේරගන්න තීරණය කරනවා. අත්‍රාසිස් ඒ සඳහා සුදුසුයි කියලා ඔහු තීරණය කරලා තියෙනවා. එන්කි විසින් අත්‍රාසිස්ට මහා ජල ගැල්මෙන් ජීවිතේ බේරාගන්න නැවක් හදන විදිය කියලා දීලා තියෙනවා. මේ එන්ලින් විසින් ඇති කරපු මහා ජල ගැල්මෙන් අනෙක් සියලුම මනුෂ්‍ය වර්ගය විනාශ වෙලා ගිහින් තියෙනවා. පස්සේ එන්ලින් තීරණය කරලා දෙනවා මනුෂ්‍ය වර්ගයව නැවතත් නිර්මාණය කරන්න. නමුත් මේ වතාවේ සීමාවක් නැතුව සරුභාවෙන් අඩු ආයුෂ අඩු වගේම කලින් මනුෂ්‍ය වර්ගයාට වඩා දුර්වල විදිහට මේ තමයි බොහෝ දෙනා අනුනාකිවරු ගැන දන්න කතාව. නමුත් මීට වඩා විස්තර සහිතව මේ සුමේරියන් ජන ප්‍රවාද ගැන අපි හොයලා බලමු. මම ඔයාලට ආරාධනා කරනවා මේ තොරතුරු දිහා විවෘත මනසකින් බලන්න කියලා. ඔයාලට මතක ඇති සුමේරියන් මැටිපුරු ගැන කතා කරද්දී මම කිව්වා සකාරියා සචින් කියන අසර්බජානු ජාතිකයා ගැන. මොහු තමයි මේ මැටිපුරු ඉස්ලාම පරිවර්තනය කරලා තියෙන්නේ. ඔහුට අනුව නම් මනුෂ්‍ය වර්ගයාගේ නිර්මාණය සිද්ධ වෙලා තියෙන්නේ වෙනස්ම ආකාරයකට. ඔහු මේ සුමේරියන් මැටිපුරු අධ්‍යයනය කරලා හොයාගත්ත තොරතුරු ගැන අපි හොයලා බලමු. ඔහුගේ මේ තොරතුරු බොහොමයක් සඳහන් වෙලා තියෙන්නේ The Chronicles of the Earth කියන ග්‍රන්ථවල. මේ තොරතුරු වල සඳහන් වෙන්නේ අනුනාකිවරු කියන්නේ පැරණි ගගනගාමීන් පිරිසක් කියලා. ඔහුට අනුව මේ අහසින් ආව දෙවිවරු පුරාණ පිටසක් වල ජීවින් පිරිසක්. මේ පුරාණ ගගනගාමීන් එහෙම නැත්නම් දියුණු ජීවින් විසින් සුමේරියන් නුරුන්ට තාරකා ශාස්ත්‍රය, ගණිත විද්‍යාව, වෛද්‍ය ශාස්ත්‍රය, ලෝහ භාවිතා කරන ආකාරය වගේම අක්ෂර ශාස්ත්‍රයත් කියලා දීලා තියෙනවා. සජින් කියනවා ඔහු හොයාගත්ත තොරතුරු වලට අනුව නූතන හෝමෝ සේපින් මානව වර්ගයේ DNA වෙනස් කිරීමක ප්‍රතිපලයක් කියලා. ඔහු කියනවා අනුනාකිවරු සුමියන් වරුන්ව නිර්මාණය කරලා තියෙන්නේ ඔවුන්ගේ ජාන හා එවකට පොළොවේ ජීවත් වුණ මානව වර්ගයක ජාන මිශ්‍ර කිරීමකින් කියලා. බැබිලෝනියන් එනුමා එලිෂ් කාව්‍යයට අනුව ඒ වගේම ඉරාකයේ පැරණි නිනවා නගරයේ හමු වුණ අශූර් බනිපාල් පුස්තකාලයේ තිබුණ කුණේ අක්ෂර සඳහන් සුමේරියන් මැටිපුරු වල තොරතුරු අධ්‍යයනය කිරීමෙන් පස්සේ සකාරියා සජින් තේරුම් අරන් තියෙනවා බයිබලයේ සඳහන් උප්පත්ති කතාවත් මේ සුමේරියන් ජනප්‍රවාද වලින් උපුටාගත් කතාවක් කියලා. පුදුමේ තමයි බයිබලයේ ලියවෙන්න අවුරුදු දහස් ගණනාවකට කලින් මේ තොරතුරු සුමේරියන්වරු වාර්තා කරලා තිබුණු විදිය. ඔහුගේ අර්ථකථන වලට අනුව අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ නිබුරු ලෙස හඳුන්වන 12 වෙනි ග්‍රහයෙක් ඉන්නවා කියලා සඳහන් කරනවා. මේ ග්‍රහයාට සූර්යයා වටා ගමන් කරන්න අවුරුදු 3600ක් ගත වෙන ඉලිප්සාකාර කක්ෂයක් තියෙනවා. ඒ වගේම මිනිසුන්ට සමාන ජීවීන් කොටසක් එහි ජීවත් වෙනවා කියලා සඳහන් කරනවා. සචින්ට අනුව අවුරුදු මිලියන ගණනාවකට පෙර මේ නිබුරු ග්‍රහලෝකයට අයිති හඳවල් දෙකින් එකක් අඟහරු හා බ්‍රහස්පති ග්‍රහලෝක අතර තිබුණ ටයිමැට් කියලා හඳුන්වපු පැරණි ග්‍රහලෝකයේ සමග ගැටීමෙන් කැලි දෙකකට වෙන් වෙලා ගිහින් තියෙනවා. මේ වෙන් වෙලා තල්ලු වෙලා ගිය එක් කොටසක් ටයිමැට් ග්‍රහලෝකයේ හඳක් සමග නව කක්ෂගත වීමෙන් පෘථිවිය හා හඳ නිර්මාණය වුණා කියලා සචින් සඳහන් කරනවා.
තවත් පරිච්ඡේදයක ඔහු සඳහන් කරනවා ටයිමයිට් ග්‍රහලෝකයේ ඉතුරු වුණු කොටස් එක දිගට නිබුරු ග්‍රහලෝකයේ සමග ගැටීම නිසා නිබුරු ග්‍රහලෝකයේ වායුගෝලයට විශාල හානියක් සිද්ධ වෙලා තියෙනවා කියලා. ඒ වගේම සෞර ග්‍රහ මණ්ඩලයේ තියෙන උල්කාපාත වලල්ල නිර්මාණය වෙලා තියෙන්නේ මේ ගැටීමෙන් කියලා ඔහු කියනවා. මේ නිබුරු ග්‍රහලෝකයට සිද්ධ වුණ හානිය පිරිසකර කරන්න නිබුරු වාසීන් සෞර ග්‍රහ මණ්ඩලයේ පුරාවට සැරිසරලා තියෙනවා රත්තරන් හොයාගෙන. අවුරුදු 450,000කට පෙර නිබුරු වාසීන් පෘථිවියට පැමිණලා තියෙනවා. ඔවුන් පැරණි මෙසපොටේමියාවේ වාසස්ථානයක් නිර්මාණය කරගෙන තියෙනවා. ඒ වගේම ඔවුන් දකුණු අප්‍රිකාවේ තියෙන රත්තරන් නිදි හොයාගත්තා වගේම ඔවුන් පතල් කැණීම ආරම්භ කරලා තියෙනවා. නමුත් නිබුරු වාසීන් මේ පතල් කැණීම සඳහා සම්බන්ධ වෙලා නැහැ. ඒ සඳහා ඔවුන් අනුනාකිවරුන් පෘථිවියට එවලා තියෙනවා. මේ අනුනාකිවරුන් මීටර 3ක් උස සුදු පාට හමක් තිබුණ දිග කොණ්ඩයක් හා රැවුලක් තිබුණ ශක්තිමත් හා බුද්ධිමත් ජීවීන් කොටසක් විදිහට සඳහන් වෙනවා. මොවුන් පතල් කැණීම සඳහා වහලුන් ලෙස යොදාගෙන තියෙනවා. මේ නිසා අනුනාකිවරුන් පාලකයන්ට එරෙහිව කැරලි ඇති කරන්න පටන් අරන් තියෙනවා. ඔවුන් පාලකයන්ගෙන් ඉල්ලලා තියෙනවා පතල් කැණීම සඳහා ඔවුන්ට වඩා පහත් ජීවීන් පිරිසක් නිර්මාණය කරන්න කියලා. නිබුරු වාසීන් මේකට කැමති වෙලා තියෙනවා. ඔවුන් අනුනාකිවරුන්ගේ ඥාන සමග එකල පරිණාමය වීම පැවති මානව වර්ගයක් සමග බොහෝ දුරට ඔස්ට්‍රලෝපතිකස් මානව ඥාන සමග එකතු කිරීමෙන් නව මානව වර්ගයක් බිහි කරනු ලැබුවා. මේ මානව වර්ගය නිර්මාණය කිරීමේ විශේෂ කාර්යය මුලින්ම බාර වෙලා තිබුණේ එන්කීට හා එනින්මාටයි. මොවුන් මුලින් නිර්මාණය කළ විශාල හා දරුණු මානවයන් අනුනාකිවරුන් පතල් කැණීම සඳහා යොදාගත්තා. නමුත් මේ නව මානව වර්ගයේ දෙමුහුන් මානව විශේෂයක් නිසා ප්‍රජනනය කිරීමට එහෙම නැත්නම් වර්ගය බෝ කිරීමේ හැකියාවක් තිබිලා නැහැ. ඒ නිසා පතල් කැණීමේ කටයුතු බාධාවකින් තොරව සිද්ධ කරගෙන යන නිරන්තරයෙන් මොවුන් නිර්මාණය කිරීමේ කටයුතු සිද්ධ වෙලා තියෙනවා. එන්කී සහ එනින්මා ප්‍රජනනය කළ හැකි මානව වර්ගයක් බිහි වෙන තෙක් විවිධ වර්ගයේ මානව වර්ග නිර්මාණය කරලා අත්හදා බලලා තියෙනවා. මේ විදිහට නිර්මාණය කළ ප්‍රජනනය කළ හැකි පළමු මානව වර්ගය හෝමෝ ඉරෙක්ටස් ලෙස සැලකෙනවා. ටික ටික නිබුරු ග්‍රහලෝකයේ පෘථිවියෙන් ඈත් වෙන්න පටන් ගත්තී පොළවේ ජීවත් වුණ නිබුරු වාසීන් ටික ටික තමන්ගේ මව් ග්‍රහලෝකයේ බලා ගමන් කරන්න පටන් ගත්තා. මේ අවුරුදු 3600 චක්‍රයේ සුමියන්වරු සාර් ලෙස හඳුන්වන්න පටන් ගත්තා. කොහොම හරි මේ නව මානව වර්ගයේ තමන්ව නිර්මාණය කළ අය දේවත්වයෙන් සලකන්න පටන් ගත්තා. නමුත් කාලයකට පසුව විවිධ හේතු නිසා අප්‍රසාදතාවයක් හා අනුනාකි පාලකයන්ට එරෙහිව නැගී සිටීම හා කැරලි ගැසීම් ඇති වෙන්න පටන් ගත්තා. ඔවුන්ගෙන් බොහෝ දෙනා පතල් වලින් බේරලා ගින් නිදහස් ජීවිතයක් ගත කරන්න පටන් ගත්තා. මේ විදිහට ප්‍රාථමික මානව ශිෂ්ටාචාරයක් බිහි වෙන්න පටන් ගත්තා. වසර 3600කට පස්සේ නිබුරු වල කක්ෂයේ පෘථිවියට ලං වෙන්න පටන් ගත්තට පස්සේ නිබුරු වාසීන් නැවත පෘථිවියට පැමිණෙන්න පටන් ගත්තා. ඔවුන් පෘථිවියට පැමිණි පසු නැවතත් තත්ත්වේ පාලනය කළ නොහැකි තත්ත්වයකට පත් වෙලා තියෙනවා කියලා තේරුම් අරන් තියෙනවා. ඔවුන් අනුනාකිවරුන්ට දඬුවම් දීම සඳහා නැවතත් පතල් වල වැඩ කරන ලෙසට අණ දීලා තියෙනවා. නිබුරු වාසීන් මේ කෙටි නිරීක්ෂණ ගමන් අතරතුර ඔවුන් නව පරිපූර්ණ සේවකයන් නිර්මාණය කිරීම සඳහා පරීක්ෂණ කටයුතු සිද්ධ කරමින් තිබුණා. මේ කටයුතු සිද්ධ කරන ලද්දේ එන්කී සහ නින්ටි විසින්. ඔවුන් ඥාන වැඩි දියුණු කිරීම සඳහා કૃත්‍රිම සංසේචනය මගින් නව බුද්ධිමත් සිතීමට හැකි කතා කළ හැකි වගේම ප්‍රජනනය කළ හැකි හෝමෝ සේපියන් මානව විශේෂයක් නිර්මාණය කරන්න හැකි වෙලා තියෙනවා. මොවුන් සුමියන්වරු කියලා හඳුන්වනවා. ඊට පස්සේ එන්කී විසින් පිරිමියා සහ ගැහැණිය නිර්මාණය කරා වගේම ඔවුන්ට ආශිර්වාද කරලා තියෙනවා. ඔවුන් නිර්මාණය කරන ලද දවසේ ඔවුන්ට ඇඩම් කියන නම දාලා තියෙනවා. මේ ගැන බයිබලෙත් සඳහන් වෙනවා. ජිනසිස් 5:2. හිබ්‍රු භාෂාවෙන් ඇඩම් කියන්නේ පළමු මිනිසා කියන අර්ථයට වඩා පළමු මිනිස් සමූහය කියන තේරුම. ඇඩමිට්ස් එහෙම නැත්නම් පෘථිවියෙන් පැමිණ කියන අර්ථය. සචින් සඳහන් කරන ආකාරයට පැරණි මැටිපූර වලට අනුව සුමේරියාවේ පළමු මානව ශිෂ්ටාචාරයේ නිබුරු වාසීන්ගේ මග පෙන්වීම යටතේ පිහිටවන ලද ශිෂ්ටාචාරයක්. මනුෂ්‍යයන්ගේ ආධිපත්‍ය පිහිටවලා තියෙන්නේ අතරමැදියෙක් විදිහට මනුෂ්‍යයන් හා අනුනාකිවරුන් අතර. නමුත් තවත් ගැටලුවක් ඇති වෙලා තිබුණා. ඒ තමයි කලින් පැනලා ගියේ මානව විශේෂයවල ජනගහණය වැඩි වෙමින් ලෝකේ පුරා පැතිරිලා ගිහින් තිබුණා. මේ ප්‍රශ්නෙට විසඳුම අවුරුදු 12,000කට පෙර සෞර ග්‍රහ මණ්ඩලයේ ඇති වුණු වෙනස්කම් නිසා ඇති වුණු බලපෑමකින් ඇති වුණ මහා ජල ගැල්මයි. අනුනාකිවරු මේ ගැන කලින් දැනගත්ත නිසා සීලූ මිනිසයන් විනාශ වෙලා යන්න ඉඩ දීලා පෘථිවිය අතහැරලා දාලා යන්න තීරණය කරා. නමුත් එන්කි දැන හිටියා ඔහු අන්තිමේට නිර්මාණය කර මිනිසයා වෙනස් වගේම පරිපූර්ණයි කියලා. ඒ වගේම ඔහු තීරණය කරා මේ මිනිස්‍ය වර්ගයව බේරගන්න. ඒ සඳහා ඔහු අත්‍රාසිස්ට මහා ජල ගැල්මෙන් ගැලවෙන්න විශාල නෞකාවක් නිර්මාණය කරන විදිය කියලා දුන්නා. බයිබලයේ සඳහන් වෙන නෝවාගේ කතාවත් මේ කතාවට සමානයි. සකාරියා සජින්ට අනුව අන්තිම වතාවට නිබුරු ග්‍රහලෝකයේ පෘථිවියට ආසන්නයෙන් ගමන් කරලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 556 දී. අවුරුදු 3600ක චක්‍රීය කක්ෂය නිසා අනුනාකිවරුන්ට සහස්‍ර අවශ්‍ය 3ක් ගත වෙනවා නැවත පෘථිවියට ළඟා වෙන්න.
නමුත් ඔහු විශ්වාස කරන විදිහට අනුනාකිවරුන්ට ඊට කලින් ලඟා වෙන්න හැකියාවක් තියෙනවා කියලා. ඔවුන් නැවතත් පැමිණෙන කාලයේ නක්ෂත්‍ර යුග වෙනස් වීම අනුව මීන රාශියේ සිට කුම්භ රාශියට ඇති යුගයේ වසර 2090ත් 2377 අතර කාලයක් කියලා ඔහු සඳහන් කරනවා. මේ සකාරියා සිජින් මේ මැටිපූර්ව අධ්‍යයනය කරලා හොයාගත්ත තොරතුරු කුතුහලය දනවන විදිහට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම ඔහුගේ අදහසුත් ඇතුළත් කරලා තියෙනවා. ඔයාලත් මේ තොරතුරු ගැන විවෘත මනසකින් බලන්න. ඔයාලට හිතෙන අදහසත් කමෙන්ට් කරන්න. අපි දැන් බලමු පිටසක්වල ජීවින් කොටසක් විසින් මනුෂ්‍ය වර්ගය නිර්මාණය කළ බව සඳහන් වන පුරාණ බයිබල් ලිපිවල ගැන. දෙවන පසුකී සියවස්වලදී සුමේරියන් කුණේ අක්ෂරවලින් නිර්මාණය කළ මැටිපූරු ලේඛන විශාල ප්‍රමාණයක් පැරණි මෙසපොටේමියාවෙන් එහෙම නැත්නම් නූතන ඉරාකයෙන් හොයාගෙන තියෙනවා. ඒක ඔයාලා දැනටමත් දන්න කාරණාවක්. ලෝකයේ විවිධ විශේෂඥයන් හා විද්‍යාඥයන් විසින් මේවා පරිවර්තනය කරලා තියෙනවා. එමගින් ඔවුන් හෙලිදරව් කරලා තිනවා බයිබලයේ සඳහන් වෙන උප්පත්ති කතාවත් සමග ගැලපෙන විද්‍යාත්මක කරුණු. 1960 වසරේදී ආතර් එරික් බොන් ඩැනිකෙන් විසින් දෙවිවරුන් හා දේවදූතයන් ගැන රැඩිකල් මතයක් ඉදිරිපත් කරනවා. ඔහු කියනවා බයිබලයේ සඳහන් වන දෙවිවරු හා දේවදූතයන් පැරණි ගගනගාමින් කියලා. ඒ වගේම ඔවුන්ව වැරදි විදිහට තේරුම් ගන්න තියෙන කියලා. මේ මතය සනාථ කරන නව පුරා විද්‍යාත්මක සොයාගැනීම් හමු වෙලා තියෙනවා. මුලින් සඳහන් වෙලා තිබුණේ හිබ්‍රු බයිබලයේ. එහෙම නැත්නම් පරණ ඇස්තමේන්තුව කෙලින්ම දෙවියන් විසින් ලබා දුන්නා කියලා. ක්‍රිස්තු පූර්ව 1300ත් ක්‍රිස්තු පූර්ව 300ත් අතර කාලයේදී. පසුව හොයාගත්ත තොරතුරුලට අනුව හිබ්‍රු බයිබලෙන් තොරතුරු හොරගම් කරලා තමයි ග්‍රීක බයිබලය රචනා කරලා තියෙන්නේ. නමුත් කාලයකට පස්සේ හොයාගන්නවා මේ හිබ්‍රු බයිබලය රචනා කරලා තියෙන්නේ සුමේරියන් ලේඛන වලින් හොරගම් කරන ලද තොරතුරු වලින් කියලා. සුමේරියන් භාෂාව ලෝකයේ බිහි වුණ පළමු ලිඛිත භාෂාව විදිහට සැලකෙනවා. අන්තිමට බයිබල පරිවර්තනය කළ පිරිස් විසින් විශාල වැදගත් තොරතුරු රසක් බයිබලින් ඉවත් කරලා තියෙනවා. ඒ වගේම ඔවුන් දැනුත් උත්සාහ කරනවා විද්‍යාත්මක හා තාර්කික උප්පත්ති කතාවක් නිර්මාණය කරන්න. උප්පත්ති කතාව හා හිබ්‍රු බයිබලේ නිර්මාණය කරලා තියෙන්නේ සුමේරියන් ලේඛන වලින්. හිබ්‍රු ගුප්ත සංස්කෘතිය විස්තර කරනවා දෙවියන් විශ්වය නිර්මාණය කරපු ආකාරය වගේම එහි ජීවීන් හිබ්‍රු අක්ෂරමාලාවේ අක්ෂර 22 භාවිත කරමින් නිර්මාණය කළ ආකාරය ගැන මෑත කාලයේදී සොයාගත් කරුණක් තමයි මේ හිබ්‍රු අක්ෂරමාලාවේ අක්ෂර 22 නිරූපණය කරන්නේ මානව DNA නිර්මාණයට අවශ්‍ය කරන අමිනෝ අමල 22 කියලා. ඒකත් පුදුම හිතන කාරණාවක්. මනුෂ්‍යය නිර්මාණය කිරීමේ රහස ඥාන වැඩි දියුණු කිරීම කියලා කොහොමද සුමේරින්වරු වසර 5000කට පෙර දැනගෙන ඉඳලා තියෙන්නේ? ඇත්තටම ඔවුන් දැනගෙන ඉඳලා තියෙන කාරණා පුදුමාකාරයි. මේ සුමේරියන් ලේඛනවල සඳහන් වන තොරතුරු විද්‍යාත්මකයි වගේම පැහැදිලි කළ හැකි. මේ මැටිපූරු ලේඛන නිර්මාණය කරලා තින්නේ වසර 5000ත් 4000ත් අතර කාලයකට පෙරයි. මේ සොයාගත්ත තවමත් පරිවර්තනය නොකළ මැටිපූරු ලේඛන දහස් ගණනාවක් තියෙනවා. මේ මැටිපූරු වලින් එකල පැවිදි ජීවන රටාව ගැනද විස්තර කරනවා. උදාහරණයක් විදිහට සමහර මැටිපූරු වලින් වෙළඳ වර්තා, ගිනුම් වර්තා වගේම පවුල් වල ඇති වුණ ගැටලු ගැනත් සඳහන් කරලා තියෙනවා. මේ තොරතුරු වලට අනුව පැහැදිලිව පේන දෙයක් තමයි බයිබලයේ නිර්මාණය කරලා තින්නේ අවුරුදු 5000 පැරි මේ සුමේරියන් මැටිපූරු ලේඛනවල තොරතුරු වලින් කියලා. නමුත් බයිබලෙන් විශාල තොරතුරු ප්‍රමාණයක් කපා හැරලා තියෙනවා. ඩැනිකෙන්ට අනුව සුමේරියන් ලේඛනවල තොරතුරු වලින් නිර්මාණය කරන ලද හිබ්‍රු බයිබලයට අනුව ආදම් හා ඒවා නිර්මාණය කිරීමේ ලෝකයේ ආරම්භයයි. හිබ්‍රු බයිබලයේ ආදම් සිට ජේසුස් දක්වා පැවිදි පරම්පරාවල පුද්ගලයන්ගේ වයස සහ ඔවුන් දරුවන් ලද කාලයේ තොරතුරු වාර්තාගත කරලා තියෙනවා. මේ තොරතුරු කාල සීමාවන් එකතු කළොත් පැහැදිලිව පෙනෙන කාර්යයෙන් තමයි පෘථිවිය වසර 6000ක් පැරණි කියලා. නමුත් සුමේරියන් ලේඛන වලට අනුව විශ්වය නිර්මාණය වුණ කාලය වසර බිලියන 13.7ක් දක්වා අතීතයකට දිව යනවා. විද්‍යාඥයන් හා විශේෂඥයන් දැන් හොයාගෙන තියෙනවා විශ්වය නිර්මාණය වුණ කාලය මීට සමානයි කියලා. කොහොමද සුමේරියන් වරු මේ තොරතුරු දැනගෙන ඉඳලා තියෙන්නේ? සුමේරියන් වරු පැහැදිලිවම සඳහන් කරනවා උන්ට මේ තොරතුරු ලබා දීලා තියෙන්නේ අනුනාකිවරු කියලා. අපි දැන් හොයලා බලමු මේ සුමේරියන් මැටිපූරු පරිවර්තනවල ලෝකය හා මනුෂ්‍යයා නිර්මාණය කළ ආකාරය දක්වලා තියෙන විදිය ගැන. සුමේරියන් වරුන්ගේ ලෝකය නිර්මාණය වුණ ආකාරය පටන් ගන්නේ වසර බිලියන 4.5කට පෙර තිබුණු ටයිමැට් කියලා හඳුන්වපු ග්‍රහලෝකයෙන්. එහෙම නැත්නම් පසු කාලයේ පෘථිවි විවාහටපත් වෙන්නේ මේ ග්‍රහලෝකය. මේ ටයිමැට් ග්‍රහලෝකය හා මාඩුක් කියන විශාල ග්‍රාහකයත් සමග ගැටීමෙන් හඳ නිර්මාණය වුණා කියලා සඳහන් වෙනවා. විද්‍යාඥයන් ඇස්තමේන්තු ගත කරලා තියෙනවා වසර බිලියන 4.5කට පෙර මෙහෙම සිදුවීමක් සිද්ධ වුණා කියලා. කොහොමද වුන් වසර 5000කට කලින් මේ තොරතුරු දැනගෙන ඉඳලා තියෙන්නේ?
ඔවුන් කොහොමද සෞරග්‍රහ මණ්ඩලයේ සියලුම ග්‍රහලෝක ගැන වගේම ටයිමැට් හා මාඩු ග්‍රහකයේ ඝට්ටනේ වුණ ආකාරය ගැන දැනගෙන ඉඳලා තියෙන්නේ. මේ මහා ගැටීම නිසා පෘථිවිය ගොඩබිම් ප්‍රදේශ එක් පැත්තකට තල්ලු වීමෙන් පැන්ජියා මහා ද්වීපය නිර්මාණය වෙලා තියෙනවා. අනික් පැත්ත වසර මිලියන ගණනාවක් ඇතුළත සම්පූර්ණයෙන්ම සාගර වලින් පිටලා ගිහිල්ලා තියෙනවා. පැන්ජියා මහා ද්වීපය හිමින් හිමින් වෙන් වෙලා ගින් අද අපි හඳුනන මහා ද්වීප හතට වෙන් වෙලා තියෙනවා. අද විද්‍යාඥයන් හා භූවිද්‍යා විශේෂඥයන් ඉදිරිපත් කරන්නේ මේ විස්තරෙමයි. ඇත්තම වුන් කොහොමද වසර 5000කට කලින් මේ දේවල් ගැන දැනගෙන ඉඳලා තියෙන්නේ? නූතන විද්‍යාව සෞරග්‍රහ මණ්ඩලයේ සියලුම ග්‍රහලෝක හඳුනාගත්තේ දැනට වසර 100කට පෙරයි. ඒ වගේම මේ සුමේරියන් ලේඛනවල අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ජීවයක් තියෙන නිබුරු කියන ග්‍රහලෝකයක් ගැන විස්තර කරනවා. මේ ග්‍රහලෝකයේ කක්ෂය සූර්යයා වටා ගමන් කරන අවුරුදු 3600ක් ගත වෙනවා කියලා සඳහන් වෙනවා. අවුරුදු 105කට පෙර නිබුරු ග්‍රහලෝකයේ වායුගෝලයේ උල්කාපාත හා ග්‍රාහක ගැටීම නිසා විශාල ලෙස විනාශ වෙලා තියෙනවා. නිබුරු වාසින් මේ වායුගෝලයට සිදු වුණු හානිය යථා තත්ත්වයට පත් කරන්න නැවත වායුන් හා දුවිලි එක් කරන ආකාරයක් හොයලා තියෙනවා. ඒ සඳහා සුදුසුම මූලද්‍රව්‍ය රත්තරන් කියලා උන් තේරුම් ගන්න තියෙනවා. ඒකට හේතුව අන් කිසිම ලෝහකයකට වඩා රත්තරන් සියුම් කුඩු බවට පත් කරන්න පුළුවන්. වායුගෝලයේ රඳවලා තියන්න පුළුවන්. ඒ වගේම රත්තරන් සක්‍රීයතාවය අඩුයි. ඒ වගේම වෙනත් මූලද්‍රව්‍ය සමග ප්‍රතික්‍රියා කරන්නේත් නැහැ. ඔයාලා දන්නව ඇති මෑත කාලෙදී කක්ෂගත කරපු ජේම්ස් වෙබ් දුරක්ෂය. මේ දුරක්ෂයේ පරාවර්තන මුහුණත එහෙම නැත්නම් දර්පණය නිර්මාණය කරලා තින්නේ රත්තරන් වලින්. ඒ වගේම වසර 1970 දී පිරිසක් වල ජීවයක් හොයාගෙන NASA ආයතනයෙන් අභ්‍යවකාශගත කරන ලද යානාවෙත් පෘථිවිය ගැන තොරතුරු සඳහන් වෙන රත්තරන් තැටියක් ගබඩා කරලා තියෙනවා. මේකට හේතුවත් කලින් සඳහන් කරන ලද කාරණායි. ඉතින් මේ නිබුරු වාසීන් ඔවුන්ගේ තාක්ෂණය භාවිත කරලා සෞරග්‍රහ මණ්ඩලය පරීක්ෂා කරලා දිනවා රත්තරන් හොයන්න. ඔවුන්ට පළවෙනිදම රත්තරන් හම්බ වෙලා තියෙන්නේ සෞරග්‍රහ මණ්ඩලයේ පිහිටලා තියෙන උල්කාපාත වළල්ලේ. නමුත් රත්තරන් එකතු කරන්න ගත්ත උත්සාහයේදී ගගනගාමින් හා අභ්‍යවකාශ යානා විශාල ප්‍රමාණයක් ඔවුන්ට අහිමි වෙලා තියෙනවා. ඔවුන් පෘථිවියේ රත්තරන් තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඊට පස්සේ වසර 4,45,000කට පෙර ඔවුන් පෘථිවියට ගොඩ බහැලා තියෙනවා. ඔවුන්ගේ පෘථිවියට පැමිණීම විස්තර කරන තොරතුරු ඉතා වැදගත්. ඔවුන් ඉස්ලාම් පෘථිවියේ අභ්‍යවකාශයේ අන්ධකාරයෙන් මතුවෙන දැකලා තියෙන්නේ සුදු පාට මුදුනක් සහිත සුදු පාට පිටුපස තලයක් තියෙන නිල් පාට මැදයක් තියෙන ප්‍රදේශයක් තියෙන ග්‍රහලෝකයක් විදිහට. මේ තොරතුරු වල සඳහන් වෙන්නේ ආක්ටික් හා ඇන්ටාක්ටික් අයිස් තට්ටු හා සාගර වලින් වටවන සෞම්‍ය කලාපය ගැනයි. මේ සුමේරියන්වරු සඳහන් කරන තොරතුරු වල දැක්කන කාරණාවක් තමයි පෘථිවියේ රත්තරන් විශාල ප්‍රමාණයක් තිබිලා තියෙනවා. මුලින්ම අනුනාකිවරු මුහුදින් රත්තරන් ක්‍රැක්ස් ගන්න පටන් ගන්න තියෙනවා. නමුත් ඒ සඳහා විශාල කාලයක් ගත වෙන නිසා පොළොවෙන් රත්තරන් හරන්න පටන් ගන්න තියෙනවා. මේ කැණීම් කටයුතු සඳහා තවත් ගගනගාමින් 50ක් නිබුරු වලින් ගෙන්වාගෙන තියෙනවා. ඔවුන් මේ රත්තරන් ගබඩා කිරීම සඳහා අඟහරු ග්‍රහයාගේ කඳ උරක් නිර්මාණය කරලා තියෙනවා. අඟහරු ග්‍රහයාගේ සිට නිබුරු වලට මේ රත්තරන් ප්‍රවාහනය කරලා තියෙනවා. අඟහරු ග්‍රහයාගේ මේ කඳ උර නිර්මාණය කරන්න හේතුව පෘථිවියට වඩා අඟහරු ග්‍රහයාගේ ගුරුත්වාකර්ෂණ බලය අඩු වීම. අඟහරු ග්‍රහයාගෙන් ගමන් ආරම්භ කිරීම මගින් විශාල කාලයක් හා ඉන්ධන ප්‍රමාණයක් ඔවුන්ට ඉතුරු කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ආයෙත් ඇති වෙන ප්‍රශ්නයක් තමයි සුමේරියන්වරු කොහොමද දැනගෙන ඉඳලා තියෙන්නේ පෘථිවියට වඩා අඟහරු වල ගුරුත්වාකර්ෂණ බලය අඩුයි කියලා. කොහොම හරි අඟහරු වල ජීවත් වන සේවකයන් එහි ජීවත් වෙන්න කැමැත්තක් දක්වලා නැහැ. ඔවුන් පාලකයන්ට එරෙහිව කැරල්ලක් ඇති කරලා තියෙනවා. මේ නිසා එන්කි තීරණය කරලා තියෙනවා කම්කරු සේවය සඳහා ජාන වැඩි දියුණු කරන ලද ජීවීන් පිරිසක් යොදා ගන්න. මේ සඳහා සාර්ථක වෙයි කියලා හිතපු මානව විශේෂඥ ජාන යොදා ගත්තා. ඔහු ඊඩන් ලෙස හඳුන්වපු අභිජනන ප්‍රදේශයක් මේ සඳහා යොදා ගත්තා. මේදී ඔහු රත්තරන් කැණීම සඳහාම විශේෂ මානව විශේෂයක් නිර්මාණය කරා. මේ සඳහා ඔවුන් තමන්ගේම ජාන හා මානව විශේෂඥ ජාන භාවිත කරලා තියෙනවා. ප්‍රතිඵලය තමයි මානව වර්ගයාගේ ආරම්භය. ඔවුන් සාර්ථක වුණත් නව ජීවීන් දෙමුහුන් වර්ගයක් නිසා වර්ගය බෝ කිරීමේ හැකියාවක් තිබිලා නැහැ. අසාර්ථක උත්සාහ කිහිපයකට පස්සේ ඔවුන්ට පුළුවන් වෙලා තියෙනවා සාර්ථක මානව විශේෂයක් නිර්මාණය කරන්න. මේ මානව විශේෂ අඩාමු ලෙස හඳුන්වලා තියෙනවා. ඔවුන් තමයි පළමු මානව විශේෂය. මොංගේ ජනගහනේ සීග්‍රෙන් වර්ධනය වෙලා තියෙනවා. නූතන බයිබලයේ මේ තොරතුරු වලින් නිර්මාණය කරලා තිබුණත් බොහොමයක් වැදගත් තොරතුරු ඉවත් කරලා තියෙනවා. කොහොම හරි මේ සුමේරියන් මැටිපුර වල ලේඛන පරිවර්තනය කරන්න විශේෂඥයන්ට අවුරුදු 30කට ආසන්න කාලයක් ගත වෙලා තියෙනවා. මහා ජල ගැල්මක් ඇතිවීමට විවිධ හේතු මත පළ වෙලා තියෙනවා. දෙවියන් කෝප වුන නිසාද? එහෙම නැත්නම් ගෝලීය උණුසුම ඉහළ යාම නිසාද? සුමේරියන්වරු සඳහන් කරන ආකාරයට අදට වසර 12,000කට පෙර නිබුරු ග්‍රහලෝකයේ අපේ සෞරග්‍රහ මණ්ඩලය හරහා ගමන් කිරීමේදී ඇතිවෙන ගුරුත්වාකර්ෂණ බලපෑම පෘථිවියටත් බලපාපු නිසා ඇන්ටාක්ටික් අයිස් තට්ටු මුහුදට තල්ලු වී යාම නිසා මහා ගංවතුරක් ඇති වුණා කියලා.
අනුනාකිවරු මේ අහිතකර දේශගුණ බලපෑම ඇති නොකලත් ඔවුන් ඒ වළක්වන්න කටයුතු කළා නැහැ. ඒකට හේතුව මානව වර්ගය විශාල ලෙස හැමතැනම ව්‍යාප්ත වෙලා තිබීම වගේම ඔවුන් පාලනය කිරීම අපහසු වෙලා තියෙන නිසා. මේ නිසා මිනිසයන් සියලුම දෙනා ගංවතුරෙන් විනාශ වුණාට පස්සේ නැවත අලුතෙන් මානව විශේෂයක් නිර්මාණය කරන්න ඔවුන් තීරණය කළා තියෙනවා. නමුත් එන්කි සියාසුඩ්‍රා නම් පුද්ගලයාට ගංවතුර ගැන අනතුරු ඇඟීමක් සිද්ධ කරලා තියෙනවා. සියාසුඩ්‍රා තමයි පසු කාලයේදී නෝවා ලෙස හඳුන්වලා තියෙන්නේ. එන්කි ඔහුට හා පවුලේ හැමෝටම සියලුම ශාකවල හා සත්වයන්ගේ DNA සාම්පල එකතු කරලා ආරක්ෂිතව ගබඩා කරලා තියන්න කියලා තියෙනවා. මහා ජල ගැල්මෙන් පස්සේ නැවත ජීවී බිහි කිරීම සඳහා නිගමයට හිතලා බලන්න. විශාල සත්තු ප්‍රමාණයක් එකතු කරනවට වඩා DNA සාම්පල එකතු කිරීම පහසුයි වගේම සුළු ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ. පසු කාලීනව මේ තොරතුරු වටහා ගැනීම අපහසු නිසා මේ තොරතුරු වෙනස් කළා හෝ බයිබලෙන් ඉවත් කළා වෙන්න පුළුවන්. සුමේරියන්වරු අවුරුදු 5000කට පෙර ඉතා දියුණු තොරතුරු ප්‍රමාණයක් දැනගෙන ඉඳලා තියෙනවා. ඒ වගේම ඔවුන්ට මේ තොරතුරු ලබා දීලා තියෙන්නේ පිටස්තරින් ආව ජීවීන් කොටසක් විසින්. ඇත්තටම මානව වර්ගය නිර්මාණය කරලා තියෙන්නේ මේ පිටස්තරින් ආපු ජීවීන් විසින්ද? ඔයාලත් මේ තොරතුරු දිහා විරුත මනසකින් බලන්න. ඒ වගේම අනිවාර්යයෙන්ම තවත් මේ ගැන තොරතුරු හොයලා බලන්න. වෙනදා වගේම ඔයාලගේ මේ ගැන තියෙන අදහසුත් පල්ලෙහින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ channel එක ගැන ඔයාලගේ තියෙන අදහස් වගේම යෝජනාත් ඉදිරිපත් කරන්න. ඉතින් අදත් ඔයාලා අලුත් දෙයක් දැනගත්තා නම් මේ වීඩියෝ එක ලයික් කරන්න. ඒ වගේම අනිත් අයත් දැනගන්න ෂෙයා කරන්න. අනිවාර්යයෙන්ම subscribe කරන්න. තවත් කොටසකින් අපි හම්බෙමු. ඔයාලට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම භෞතික.